පින්වතුන අපිසිලු දෙනාටම මේ මනුස්ස ලෝකයේ මුණගැසිච්ච ජීවමාන සැනසීම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. එදා බුදුරජාණන් වහන්සේ දඹදව් තලයට වඩිනකොට දඹදිව් තලයේ මිනිසුන්ගේ සිත් සතන් අනේකවිද මිත්‍යාදෘෂ්ටීන්ගෙන් ඇවිස්සිලා නොයෙක් විදිේ විසම අදහස් වලින් ගැවසී ගැනයි තිබුණේ. හරියට මත්සුන් සමූහයක් මත්සයන් සමූහයක් අල්ලා ගැනීම පිණිස ජලයට දමනලද දැලකින් ඒ මත්සේ සමූහය කොටු වනා වගේ පෙර කළ පින් ඇතිව මනුස්සලෝකෙට ආපු මිනිසුන්ට ඒ මිත්‍යා දෘෂ්ටිය නම් වූ. ඒ විසම ජාලේල ලයි තිබුණ මුළු දබදි වූ තලය පුරාවටම. ඉතින් එවන් යුගයක තමයි තුන් ලෝකයක් සනහෙන ධර්ම රාජ්‍ය බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙන්නේ. පහල වෙලාමේ ආස්්චරය මත්තුූ ශ්‍රී සද්ධරමයේ දේශනා කරන්නේ. දේශනා කරලා දෙවි මිනිසුන්ගේ හද සන්තාන ශාන්තම ධරමයෙන් පුරවාලන්නේ. අමා බණපද එකින් එක ඒ අස්ටහාංග සමන්න්නාගත බ්‍රකුමස්වර මීහිරෙන් ඇහෙනකොට දෙවියන්ගේ මිනිසුන්ගේ බ්‍රක්්මරාජවරුන්ගේ සිත් සතන් සැබවින්ම නිමීගියා. විවිදධ විසම මිත්‍රයා දෘෂ්ටීන්. තුු දන් වෙලාගියා බුදුරජාණන් වහන්සේගේ ආශ්චරයමත් බුදු බලය අභිමුව දෙවියන් සහිත ලෝකේම සිරිපා භියස ධනින් වැටුණා. බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් ගලා මිහිරි බණප දෙකින් එක කනවැකෙනකොට. ප්‍රඥාාවන්තයන්ගේ පෙර කළ පින් නැති අයිගේ ප්‍රඥා ආලෝකෙ හදවත්තුලින් මතු වුණ. බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධරමය දේශනා කළේ අසන අයට අවබෝධ කර ගැනීමේ හැකියාව ඇතිවන ආකාරයෙන් මයි. ප්‍රඥාව ඔවු නවුන්ගේ හදවත්වලින් පහළ වන ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ අමාදහාම පදයෙන් පදේතෝරා දුන්නා. ඒ සම්බුදු කරුණාව මහා මුදිතාව මහා උපේක්ෂාව මේ මිහිමඩලි උපන් වෙන කිසිම මුනිවරයෙකුට නෑ. අසම සම කරුණාවක්. අසම සම මෛත්‍රයක්, අසම සම මුදිතාවක්. අසම සම උපේක්ෂාවක් හදවතේ දරාගෙන්, ගමින්ගමට රටින් රටට නගරයෙන් නගරේයට වැඩම කරමින් මේ දහම් සිසිලස බෙදා දුන් හැටි සිහිපත් වෙනකොට පුදුමාකාර අනුවේදනීය හැඟීමකින් අපගේ හදවත් නිවී යනවා.